මලීෂා, තාත්තා, රයන් වාට ගොඩක් ආදර තාත්තා කෙනෙක්. ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වලට රයන් මුහුණ දෙන්නට ඇති. ඒ සියලු දේවල් අතර සමහරලාට පාස් වෙන්න ඇති, සමහරලාට ෆේල් වෙන්න ඇති. හැබැයි රයන්ව දිගු කාලයක් දන්න කෙනෙක් විදිහට මම දන්නවා රයන් එකකින් ඉහළින්ම සමත් විශිෂ්ට ප්‍රතිඵලයක් තියෙනවා ඒ දුවගේ තාත්තා වීම. මලීෂා, ඔයාව දන්නේ මං කුඩා කාලේ ඉඳන්. හරි, එතකොට මේ වගේ නෙමෙයි, මේ ගොඩක් පොඩි මේ ආදර තාත්තා ගැන කියන්න කොට දැන් විදිය. තාත්තා කියන්නේ මම මාල ලකි මෙයා වගේ තාත්තා කෙනෙක් මට හම්බ වෙච්ච එක ගැන. මොකද අර කට්ටිය හැම වෙලාවෙම කියනවනේ දුවෙක්ට ඉන්න ඕනේ තාත්තා කෙනෙක් කියලා. ඒ අතින් මම ඇත්තටම හරිම ලකි ළඟනක මේ මගේ හැම දෙයකම තාත්තා ඉන්නවා පිටිපස්සේ. කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මගේ ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වල ඉඳන්ද තාත්තා එයා කොච්චර වැඩ තිබ්බත් එනවා මාව පික් කරන්න යනවා, සමහරවිට ඩ්‍රොප් කරන්න යනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්නේ රංගනංක බබා හම්බෙන්න ආපු වෙලාවේ ස්කෑන්ස් වලට යන්න පවා දැඩාවා. ඉතින් බබාට මුලින්ම බරු ගන්නත් තාත්තා තමයි එක්කන් ගිහිල්ලා ප්‍රයිස් එක බලන්න එපා, ඔයාට අවශ්‍ය හැම දෙයම ගන්න කියලා බාගෙට භාගයක්ම තාත්තා තමයි අරගෙන දුන්නේ. ඉතින් මමත් ලකි, පොඩි එක්කෙනත් ලකි. මේ මෙයාට මේ වගේ 100 කෙනෙක්, මෙයාට ඇත්තටම ඉන්න එකම 100 තමයි, හස්බන්ඩ්ගේ තාත්තා නැති වුණා. ඉතින් මෙයා ලකි මේ වගේ 100 කෙනෙකුත් හම්බෙන්න. හරි ආදරෙයි පොඩි එක්කෙනාටත්. මේ මයිකොල්ලා ගා ඉන්නවා පොඩි කාලේ ඉඳන්. මුලින්ම මේ බබා හම්බෙන වෙලාවේ තාත්තා ආවා හොස්පිටල් එකට, හස්බන්ඩ් කෝල් කළා කියලා තිබ්බ. මම නම් දන්නේ නැහැ මොකද්ද උනේ වෙලාවේ කියලා. හැබැයි මේ ඒ කියන පරක්කුවෙන්ම මෙයා තාත්තා ඇවිල්ලා මට තාම මතකයි මාව රූම් එකට ගෙනියද්දි සර්ජරි එකෙන් පස්සේ එතන තාත්තා හිටියා. දැන් ඔයා කැමැත්තෙන් හිටියේ පුතෙක්ට, මුඩු පුරෙක්ට. ඒකද ඔයා කිව්වේ බලන්න කකුල් බලන්න කියලා? ඒකෙන් නෙමෙයි, මම ඇත්තටම මේ මට දෙයියෝ දෙන්න දුවෙක්ද පුතෙක්ද කියන එක මම බැලඳ ගන්න මහ ආසාවෙන් හිටියේ. හැබැයි මම හිතනවා මේ තාත්තා කෙනෙක්ට දුවෙක් තරම් වටිනා වස්තුවක් මේ ලෝකේ නැහැ. ඒක ඔයාට ෆීල් වෙනවා නේද? ඒක මම හිතන්නේ මෙයා මේ මගේ අම්මා මට අද මේ කිමුකෝ මේ කඳුලක් වට්ටන්න ඕන ඒත් මෙයාත් එක්ක. ඒ කියන්නේ මෙයා ඇත්තටම මගේ ජීවිත මං හිතන්නේ තාත්තා කෙනෙක්ගේ දුවගේ ගනුදෙනුව මේ මෙච්චර මේ කියන්නේ මේක මම හිතන්නේ සංසාරේ බැඳීම. ඒ බැඳීම කොච්චරද කියනවා නම් වචන වලට කියන්න බැරංග නැහැ. මොකද කඳුළු වෙන අර ඉමෝෂන් මම මෙයා ආපු වෙලාවකේ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ කඳුලක් මගේ ඇහින් වැටෙන්නේ මෙයා නිසා විතරයි. නැත්තම් මම වගේ දඩබ්බරේ මම වගේ ගල් හිතක් තියෙන කෙනෙක් අඬන්නේ නැති තරමටම. හැබැයි කඳුලක් වට්ටනවා වට්ටන්නේ මෙයා නිසා. ඒ වට්ටන්නේ දුකකට නෙමෙයි සතුට. ඒ කියන්නේ සමහර දෙමව්පියෝ දුකට අඬන්නේ, මම ඇත්තටම කඳුලක් වට්ටනවා නම් වට්ටන්නේ දුකටම, ඒ කියන්නේ සතුටට. මොකද මෙයා ඇත්තටම මේ මගේ අම්මගේ අද තරුණ කාලේ ෆොටෝ එකක් බැලුවම මේ ඉන්නේ මගේ අම්මා. සා මං වාසනාවන්තයි මගේ අම්මගෙම රුව තියෙන, මගේ අම්මගෙම ගතිගුණ තියෙන එවෙන්දුවක් මටත් ලැබුණා. තාත්තගෙන තව දෙයක් කියන්න ඕනේ රංගනංක. පොඩි කාලේ අපිට තේරෙන්නේ නැහැ දැන් ඇත්තටම මම ලොකු වෙද්දී ගොඩාක් අවස්ථාවලදී තාත්තා හිටියේ නැති තරම්. එතකොට අර පොඩි ගැප් එකක් ඇති වෙනවනේ. ඒ වුණත් ආදරේ නැතුව නෙමෙයි, හිතේ ආදරේ බොන්ඩ් එක තියෙනවා වුණාට අර හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. දකින්නෙත් හරි කලාතුරකින්. මොකද අපි ඉස්කෝලේ යන වෙලාවට මෙයා ෂූටින් ඇවිල්ලා ඇවිල්ලා නිදි. අපි ගෙදර එන වෙලාවට මෙයා ෂූටින්. ඉතින් හම්බ වෙන්නෙත් නැහැ හරියට කතා කරන්න. නමුත් මම මැරි කරාට පස්සේ හිතා ගන්න බැරි විදිහට තාත්තයි මායි ගොඩාක් ලං වුණා. මම හැම වෙලාවෙම කියන්නේ දුවෙක්ට ඉන්න ඕනේ තාත්තා කෙනෙක් පිටිපස්සේ. කියන්නේ යා බෑ මැරි කරලා කියලා නෙමෙයි, යාට හැම වෙලාවෙම ඉන්න ඕනේ තාත්තා කෙනෙක්.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මං හරි ලකි මේ වගේ මගේ දඩා කියලා මං කියන දඩා කෙනෙක් හම්බ වෙන්න හැමදේම කියන දැන් මමත් අම්මි කෙනෙක්නේ දැන් එතකොට මට සමහර වෙලාවල් වලට මම හස්බන්ඩ්ත් කියනවා මට තේරෙන්නේ දඩා කොහොම කරාද කියන එක. ඒ කියන්නේ මටයි මල්ලිටයි අපි ඉල්ලන ඉල්ලන හැමදේම තියෙන සමගාට තාත දන්නවා මං හරි පිකි ඊට කෙනෙක්. ගෙදර හදලා තියෙන දෙයක් මං කැමති නැත්තම් මං දංගාලා ගන්නවා කෝල් එකක් අරන් කියනවා මට අද මැක්ඩොනල්ඩ්ස් එකකින් ඕනේ KFC එකකින් ඕනේ අනේ ඉතින් අපිට තේරෙන්නේ නැහැනේ පොඩි කාලේ සමහරට තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා ඒවා අපිට අඟවන්නෙත් නැහැ. හැබැයි හැමදේම අපිට ගෙනල්ලා දෙනවා කිසිම දෙයකින් අඩුවක් කරන්නේ නැහැ. ඒ අතින් මං ඇත්තටම මේ හරි ලකි ඇන් ඒ මෙයා වගේම මේ මගේ හස්බන්ඩ්ත් හරිම ආදරේ හි රියලි අඩෝස් හිම්. එයාගේ තාත්ත නැති වෙච්ච වෙලාවෙත් මෙයා කතා කරලා කිව්වෙත් එයාට එක දෙයයි මට තාම මතකයි පුතා ඔයා තනියෙන් නෑ ඔයාට මේ දඩා ඉන්නවා ඔයාගේ හැම දෙයකටම. ඉතින් අපි හරි ලකි මෙහෙම දඩා කෙනෙක් හම් වෙන්න මගේ පුතා හරි ලකි මේ වගේ සීයා කෙනෙක් හම්බ වෙන්න. තාමත් ඉතින් ආදර තාත්තයි දුවයි අතින් අල්ලන් ඉන්නකොට මට එකපාරට මේක කියන්න හිතුවේ. හැරිලා බලනකොටම දැක්කේ ඒක. ඔව් ඉතින් මේ රැකවරණය මං හිතන්නේ සෑහෙන කාලයක් පුරාවට ජීවිත කාලය පුරාවටම මලේෂියාට ලැබෙයි. ඒක තමයි ඉතින් වෙන්න ඕනේ තත්ත්වය. Cafe R with Diaro.